ආයුෂ බොහෝ වේවා ඔබට නිරෝගීමත් වාසනාවන්ත දවසක් අදත්. දියවැඩියාව එහෙම නැත්නම් ඩයබටිස් මධුමේහ කියලා කියන්නේ හැමදේම සීමාකාරී වෙන රෝගයක්නේ. ඔබට එහෙම හිතනවා ඇති. ශරීරයෙන් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීම අඩු වීම වගේම සෛල වලින් ඉන්සියුලින් වලට දක්වන ප්‍රතිචාරය අවම වීම නිසාත් දියවැඩියා රෝගය මේ විදිහට ඇති වෙනවා. රුධිරගත ග්ලූකෝස් මට්ටම ඉහළ යාමත් එක්ක සීනි සහිත පිටි සහිත ආහාර වගේම ගොඩක් ආහාර වර්ග සීමා වෙන්න පටන් ගන්නවා. එක් එක් පුද්ගලයාත් එක්ක දියවැඩියාව රෝගය බලපාන විදිහ වගේම ලක්ෂණ දක්වන විදිහත් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් බඩගිනි වැඩි අය, බඩගිනි අඩු අය වගේම බඩගිනි එන්නෙම නැති අයත් මේ අතර ඉන්නවා. දියවැඩියාව හැදුනහම කන්න මුකුත්ම නැහැ කියන ඔබට තමයි අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ වටින්නේ. ඉතින් සුපුරුදු පුරුදු පරිදි අපේ ආරාධනය රැඳෙන්න කියලා මේ වීඩියෝවේ අවසාන තත්පර කිහිපයක් විශ්මලෝකයට එක්ක අද අපි කියන්නේ ඔබේ ජීවිතයට වටිනා වගේම විශ්මිත ඖෂධීය තොරතුරු රසක එකතුවක්. අංක 1 හබලපෙති සාමාන්‍යයෙන් හබලපෙති කියන්නේ හරිම ගුණදායක විටමින් සහ පෝෂක බහුල ආහාරයක්. සහල් වලින්ම හදන මේ ආහාරය තරමක් රළුයි. හැබැයි ඒ වගේම තමයි කුසගින්න නැති කරන ආහාරයක් විදිහට ප්‍රකටයි. දියවැඩියා රෝගයේදී තරමක් රළු ආහාර ගැනීමත් එක්ක රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම පෝෂක වලිනුත් ඉහළ මට්ටමක තියෙන නිසා හබලපෙති කැඳ විදිහට අගලා විදිහටත් ආහාරයට එකතු කරගන්න ඔබට පුළුවන්. අංක 2 වෙරළු පෙරළු කියලා කියන්නේ ලංකාවේ බහුලම වැවෙන ශාකයක් වගේම ප්‍රසිද්ධ පළතුරක්. පෙරළු ගෙඩියක් ඇතුලේ අපි නොදන්න තරම් පෝෂක සංඝටක අඩංගු වෙනවා. මේට අමතරව ගත්තොත් දියවැඩියාව සඳහා විතරක්ම පෙරළු ගෙඩිය සුවිශේෂී. එහෙම වෙන්නේ පෙරළු සතුව තිබෙන පොලිෆිනෝල් කියන විශේෂ සංඝටකය නිසා වෙනවායි. මේ පොලිෆිනෝල් වලට හැකියාව තිබෙනවා ඔබේ අග්න්‍යාශයේ සෛල ප්‍රාණවත්ව පවත්වා ගන්න. එහෙම පවත්වාගෙන යමින් ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කරන්න. ඩයබටිස් එක්ක ඔබේ අග්න්‍යාශය දිගින් දිගටම හානි වීම සිද්ධ වෙන දෙයක්. ඒ වගේම කාලීනව ඉන්සියුලින් නිපදවන සෛල ප්‍රමාණයත් අඩු වීම සිද්ධ වෙනවා. ඉතින් ඔබට දිනපතා වෙරළු ගෙඩි කීපයක් ආහාරයට ගන්නවා නම් ඔබටත් හැකියාව තිබෙනවා ඔබේ අග්න්‍යාශය නිරෝගීව පවත්වා ගන්න. දියවැඩියා රෝගීන්ට කෑමට ගන්න පුළුවන් ආහාර ප්‍රමාණයත් සීමා සහිත නිසා ඔබට බයක් සැකක් නැතිව ගන්න පුළුවන් පළතුරක් විදියටයි වෙරළු නම් කළ හැකි. දැනට වෙළඳපළේ තියෙන විෂ රසායනික ඉසින්නේ නැති කෑමක් විදියටත් වෙරළු හඳුන්වා දෙන්නට පුළුවන්. අංක 3 අත්තික්කා ගෙඩි අත්තික්ක එහෙම නැත්නම් උදුම්බරා කියලා කියන්නේ රුධිරය පිරිසිදු කිරීම අතින් ගොඩක් ඉස්සරහින් ඉන්න ශාකයක්. විශේෂයෙන්ම කාන්තා රෝගවලදී යොදා ගන්න මේ ඖෂධයේ සතුව ඩයබටිස් තියෙන පුද්ගලයන් සඳහා විශේෂිත වූ ගුණාංගත් ගොඩක් තියෙනවා. අත්තික්ක ගෙඩිවල තිබෙන කහට ස්වභාවය දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි මට්ටම අඩු කිරීමේ හැකියාවකින් යුක්තයි. ඒ වගේම අපි කලනොත් කිව්වා වගේ මේ ශාකය සිසිල් ගුණයෙන් යුතු රුධිරය පිරිසිදු කරන ශාකයක්. දියවැඩියා රෝගීන්ගේ රුධිර ගතව එකතු වෙන විවිධ සංඝටක නිසා නිරන්තරයෙන්ම ඔවුන්ගේ රුධිරය අපිරිසිදු ස්වභාවයෙන් තමයි පවතින්නේ. ඉතින් මේ රුධිරය නිසියාකාරයට පිරිසිදු කරන්නත් අත්තිකාවලට හැකියාව පවතිනවා. අත්තිකා ගෙඩි පොල් එක්ක මලවල හරි ව්‍යංජනයක් විදිහට හරි ආහාරයට ගන්න ඔබට පුළුවන්. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි මේ අත්තිකා ගහක මුලක් කැපුවාම වෑසෙන දියරයටත් හැකියාව තිබෙනවා ඩයබටිස් රෝගීන්ගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පාලනය කරන්න. අංක 4 හීනටි හාලේ බත් කළු හීනටි සහ සුදු හීනටි කියලා කියන්නේ අපේ රටේ දේශීය සහල් වර්ග දෙකක්නේ. මේ දේශීය හාල් වර්ගවල තිබෙන නිවුඩ් සහිත ස්වභාවය නිසා හෙමෙන් ජීර්ණයට ලක්වීමත් ඉක්මනින්ම බඩ පිරෙනකත් සිද්ධ වෙනවා. වැඩි දියුණු කරන ලද සහල් වර්ගවල කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අධිකයි වගේම ඒවායේ තිබෙන පෝෂක ප්‍රමාණයත් අඩුයි කියලයි පර්යේෂණ වලින් සනාථ කරගෙන තිබෙන්නේ. හැබැයි දේශීය සහල් වර්ගවල ප්‍රතිඔක්සිකාරක අවශෝෂණය කිරීමේ හැකියාව සාමාන්‍යයෙන් වැඩි. ඉතින් මේ නිසා ශරීරගත විෂ නසා රුධිරය පිරිසිදු කරන්න වඩාත් වැදගත් වෙන්නේ මේ කියන දේශීය සහල් වර්ගයයි. ඒ අතරිනුත් හීනටි සහල් දියවැඩියාව රෝගයේදී ඉතාම ගුණදායකයි. ඔබේ බත්පත ඔබේ බත් එක හීනටි හාල් වලින් පෝෂණය කරගත්තොත් ඔබට අනිවාර්යයෙන්ම දැක ගන්න පුළුවන් යමක් තමයි ඔබේ රුධිරගත සීනි මට්ටම නියමිත මට්ටමේ පවතින ආකාරය. අංක 5 කෙහෙල් මුව. කෙහෙල් මුව කියන්නේ ගමේ කෑම වර්ගයක්. එහෙමනේ රහට හදාගන්න බැරි වුණොත් කන්න ටිකක් අමාරුයි. හැබැයි ඒක එහෙම වුණත් මේ කෙහෙල් මුව කියන්නේ නිකන් තම්බල කෑමට ගත්තත් බොහොම වටිනා ආහාරයක්. මේ කෙහෙල් මුව වලට හැකියාව පවතිනවා ප්‍රතිඔක්සිකාරකයක් විදියට ක්‍රියාත්මක වෙලා ඇඟේ ලෙඩ රෝග බොහොමයක් ඇති වෙන එක වළක්වන්න. ඒ වගේම දේශීය වෛද්‍ය ක්‍රමයේ අනුවත් කෙහෙල් මුව කියලා කියන්නේ රුධිරයේ විෂ ඉවත් කරලා රුධිරය පිරිසිදු කරන ආහාරය. තන්තු සහිත බවින් වැඩි නිසාත් කුස පිරවීමට වැදගත් වෙන නිසාත් දියවැඩියාව සහිත ඔබට නම් කෙහෙල් මුව කියන්නේ දිව්‍ය ඖෂධයක්. අංක 6 ඇඹරැල්ලා.
දෙවැඩියා රෝගීන්ගේ පෝෂණාත්මකය කියන්නේ ඉක්මනින්ම හීන වෙලා යන දෙයක්. මොකද ඔවුන් හැම වෙලෙම වගේම විවිධ සීමා බන්ධනවලට යටත් වෙලා තමයි ආහාර පාන කන්න ඕනේ. ඉතින් පළතුරු වර්ග වුණත් සීමාකාරී විදිහට ආහාරට එකතු කරගන්න අතරේ මේ ඇඹරැල්ලා කියන්නේ දෙවැඩියා රෝගීට ඉතාම සුදුසු ආහාරයක්. විටමින් වර්ග බොහොමයකින් පිරිපුන් පළතුරක් වෙන ඇඹරැල්ලා රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරගන්නත් ලොකු දායකත්වයක් සපයනවා. සතියකට වරක් දෙකක් ඇඹරැල්ලා යුෂ පානයක් ඔබට බොන්න පුළුවන් නම් ඔබට දියවැඩියාව වගේම තවත් රෝග ගණනාවකින් නිවාරණය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දියවැඩියා රෝගයත් එක්කම කරට කර සටන් කරන අතිරුදුර පීඩන තත්වයටත් ඇඹරැල්ලා කියන්නේ සුවිශේෂී වටිනාකමකින් යුත් ආහාරයක්. අංක 7 කුරක්කන්. සාමාන්‍යයෙන් ඉතින් කුරක්කන් කියන්නේ තරමක් රළු තන්තු බහුල ආහාරයක්. මේ තන්තු බහුලතාවය නිසාම මේ ආහාරය දියවැඩියාවට ඉතාම සුදුසුයි. බොහෝ දෙනෙක් දන්නේ ඒ බව විතරක් වුණත් කුරක්කන් කියන්නේ ප්‍රෝටීන වලින් බහුල ආහාරයක්. ඉතින් ඩයබටිස් එක්ක පිරිහෙන දේහ ශක්තිය නගා සිටවන්න, දේහ ශක්තිය නංවන්න කුරක්කන් කියන්නේ වටිනාම ආහාරයක්. ඒ වගේම දියවැඩියා තත්ත්වයට එක්ක ඇතිවන මාංශ පේශි ක්ෂය වීමේ තත්ත්වයටත් කුරක්කන් සතුව පිළිතුරක් තියෙනවා. මේ කුරක්කන් වල තිබෙන ප්‍රෝටීන සහ අනෙකුත් පෝෂක මගින් මේ විදිහට මාංශ පේශීන් වියපත් වීම වළක්වලා පෝෂණය කිරීමක් සිද්ධ කරනවා. දියවැඩියා රෝගීන් කියන්නේ එම නැත්තම් දියවැඩියා රෝගීෙක්ව හඳුන්වන්නේ නිතර නිතර කුසගිනි ඇතිවන පුද්ගලයෙක්ට. ඉතින් මේ කුරක්කන් කියන්නේ ආහාරයට ගත්තයින් පස්සේ සෑහෙන කාලයක් ගත වෙනකන් ඔබේ බඩ පුරවලා තියෙන ආහාරයක් හින්දා දියවැඩියා රෝගීන් වගේම මේද අධික බවෙන් පෙළෙන ඔබටත් මේක අතිශයින්ම වැදගත්. අංක 8 බිත්තර සුදු මද. සාමාන්‍යයෙන් බිත්තර කියන්නේ පෝෂණ ගුණයෙන් අනූන ආහාරයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට නම් බිත්තරයක් සම්පූර්ණයෙන් ආහාරයට ගන්න එක ගැටලුවක් නැති වුණත් දියවැඩියා වගේ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට නියම කරන්නේ බිත්තර සුදු මදේ විතරක් ආහාරයට ගන්න කියලා. ඒකට හේතුව ඉතාම හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් වුණ බිත්තර සුදු මදේ කියන්නේ අතුරු ආබාධයක් නැතිව ශරීරයේ පෝෂණ අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන් ආහාරයක් වීම. බිත්තර කියන්නේ අඩු ග්ලයිසීමික් අගයක් තිබෙන ආහාරයක් නිසාම මේ ආහාරයට ගැනීමෙන් හෘදයේ සීනි මට්ටම ඉහළ යන්නෙත් නැහැ. ඒ වගේම විතර ආහාරයට ගැනීම නිසා කෑම වේල් දෙකක් අතරට නිතර නිතර බඩගිනි ඇතිවීමත් අවම වෙලා යනවා. මේ තත්ත්වයත් දියවැඩියා රෝගීන්ට තියෙන වාසිදායක තත්ත්වයක්. අංක 9 බතල. බතල කියන්නේ අපිට එක අල වර්ගයක් විතරක් උනත් අරතාපල් වලට වඩා ඉතාම ගුණදායක ආහාරයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් එකක්. ඒකට හේතුව තමයි බතලවල වියලි බරෙන් 10%කට වඩා වැඩි ප්‍රමාණයක් තන්තු අන්තර්ගත වීම. ඒ වගේම ප්‍රතිඔක්සිකාරක ගුණයනොත් ගොඩක් ඉදිරියෙන් ඉන්න නිසා දියවැඩියා රෝගීන්ට බතල ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි කියලයි වෛද්‍යවරුන් පවා නිර්දේශ කරන්නේ. අංක 10 කොල්ලු. කොල්ලු කියන්නේ ටිකක් බරින් වැඩි ආහාරයක්. හැබැයි හොඳම පෝෂණ ප්‍රභවයක්. හෝස් ග්‍රෑම් කියන නමින් හඳුන්වනවා වගේම ශරීරයට විශාල ජවයක් දෙන්නත් මේ කොල්ලු වලට හැකියාව පවතිනවා. ඒ වගේම කොල්ලු දියවැඩියාව සහිත පුද්ගලයන්ගේ ආහාරවලට ඇතුළත් වේ යුතුම ආහාරයක් වෙන්නේ. ඒ සතු තන්තු ප්‍රමාණය අධික වීම සහ ප්‍රතිඔක්සිකාරක හැකියාව නිසායි. කුඩා ප්‍රමාණයක් ආහාරයට ගත්තත් පෝෂණ අවශ්‍යතාවය සපුර ගන්න තරම් හැකියාවක් මේ කොල්ලු වලට තිබෙනවා. ඉතින් අවසන් වශයෙන් දියවැඩියාව තිබෙන ඔබත් වැඩිපුර අවධානය යොමු කරන්න ඕන රුධිරගත සීනි මට්ටම අඩු කිරීම වගේම ඔබේ පෝෂණය පිළිබඳව කියන එක ඔබට තේරුම් ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ආයෙත් දවසක මේ වගේ විශ්මිත දැනුම තියෙන ඔබේ නිරෝගී ජීවිතයට වැදගත් වෙන සුවිශේෂී තොරතුරු අන්තර්ගත වීඩියෝවකින් අපි හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම විශ්ම ලෝකයක් එක්ක.